නමෝතස්ස භගවතවරයත සම්මාසම්බුදුදස කාරුණික පින්න. අදමි වෙසක් මාසේ අපි කතා කනු ලබන්නේ බුදුරජාණන් වහන්සගේ ඥාන විලාසේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්තෝ මහා ප්‍රඥා පිළිබඳ විවරණයක් ලෙස. නාන්සේ තුළ පැවති ඥාන විලාසේ හඳඋන්නා දෙන්නට පුළවා. ඥාතට්ටේන ඥානං ප්‍රජානටටේන ප්ඥායන නිරුක්තියට අනුව ඥාත දැනගන්නා ලද යන අර්ථයෙන් ඥානයයිකි. ප්‍රජානනාර්ථයෙන් ප්‍රඥායයි කියන. ඥානයනු අවබෝධය. එනම් ලෞකික ලෝකෝතර ශ්‍රියලු ධර්මයන්ගේ යතා තත්ත්ය පිළිබඳ සරුව සම්පූර්ණ දැනීමයි. විලාසේනම් ආකාරයයි. ඒ අනුව ඥාණ විලාශය යනු බුදුරජාණන් වහන්සගේ ප්‍රඥාවේ ප්‍රඥාවේ ආකාරයේවත් ස්වභාවය මානිදේශයේ දැක්කන පරිද බුදුරජාණන් වහන්සගේ ඥාන විලාශය ප්‍රච්ජන කෙනෙකුට විස්තර කරන්නට තබා හිතාමතක් කෙලවරේකට පැමිණිය හැකි තත්ත්වයක්ද ඇත්තේ නැහැ. මහා ප්ඥෝ, අනන්ත ඥානෝ යනාදී පරියාය පදයංගින් බුදුරජාණන් වහන්සේ හඳුනාා ඇත්තේ නි සයි. නත්ති තස්ස භගවතෝ, ඥාතං අධිට්ටන් අවිධිතං අශච්චි කතහං අපස්තං ප්ඥාය අතීත අනාගතන් පච්චු පන්නං උපාදායි සබ්බේ දම්මා සබබා කාරන බුද්ධස්ස භගවත ඥාන මකේ ආපාතන් ආගචන්තියන බුද්ධ වචනයට අනුව භාගවතුන් වහන්සේගේ මාර්ගඥාණයෙන් නොදන්න ලද්දක් නොදන්නා ලද්දක් සර්ුවචනතාත් ඥානයෙන් නොපෙනන ලද්ද ප්‍රත්‍යක්ෂණ නොකරන ලද්දක් සරවනතාක් ඥානයේ ස්පශ්ෂ නොරන ලද්ද නැති බව කිය. අතේත උදානාගතව උද වර්තමාන උද සකළ ධර්මියෝ සරව ප්‍රකාරයම බුදුරජාණන් වහන්සේගේ ඥානය හමුවයේ ප්‍රකට වනාා කාරුණික පින්න. ඥානී යන බුදුරජාණන් වහන්සේට පරගාය වචනයකින් හඳුන්න්නන්නේ එසයි එසේම සූත්‍ර පිටකේදවුන් වහන්සගේ. ඥානවාදයෙකු ලෙස හඳුන්නාති වෙන මෙ අනුව ඉන්ද්‍රී සංඥානනයෙන් ලබන දැනුම බුද්ධිය තර්කය හා අති ඉන්ද්‍රිය ප්‍රත්. ප්‍රත්‍යක්ෂ යන බුද්ධින්ද්‍රයන්ට සම්බන්ධ සියලු ක්‍රියාවලිගම හැඳින්වීම් පිණිස පාලි නිකාය ග්‍රන්ථව සාහිත්‍යයේද ඥාන යනවචචනය ප්‍රකට වෙන. එබවින් තතාගතයන් වහන්සේ සසර පුරනලද. පාරමි ශක්තිීන් කරනකොටගෙනයි මේ උතුම් ඥානමිලාශයේෙ. ලැබු එබවින් කාරුණික පින්න්නත ඔබත් මිහි විසක් මසේ පින්දහම් කොට ඔබේ දෙලව ශාන්තිය හදාකරගන්න ඔබ හැමට තෙරුවන්ස.